යම් කෙනෙකුට යොමු කරන්නේ නැහැ පොදුවේ ඕන කෙනෙකුට ඒකට මේ කල්පනා කරන්න පුළුවන් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. දැන් අපි අත් වශයෙන්ම ආරම්භ කරේ මේ ආර්ථික අර්බුදය පදනම් කරගෙන ඒ සම්බන්ධයෙන් විවිධාකාර දේශපාලන පක්ෂවලින් උමනාකාර මේ මතයක් ගන්නවාද එක මේවට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන කාරණාව. ඒක අපි මෙතනදී සාකච්ඡා කරමු යන්නේ. දැන් මම කල්පනා කරේ මෙතෙන්දී අපි සාකච්ඡා කරපු කාරණා අතර අත් වශයෙන්ම වැදගත්ම දේවල් සාකච්ඡාවට අවධානයට යොමු වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා මේ ආර්ථිකය කියන එක හුදකලා කරන්න ගන්න බෑ. දේශපාලනය කියන එක හුදකලා කරන්න ගන්න බෑ. ඒ නිසා තමයි අපි සමස්තයක් විදිහට ප්‍රධාන අංශ හතරක් යටතේ මේවා සාකච්ඡා කරන්නේ. එකක් තමයි අපි දන්නවා ආර්ථිකය, දේශපාලනය, සමාජය, සංස්කෘතිය සහ පරිසරය. ඒතකොට මේ හතරම ඇත්ත වශයෙන්ම කියන කලමනාකරණය කිරීම තමයි රාජ්‍යයේ, ඒ කියන්නේ දේශපාලන ක්‍රියාවලියකින් බලාපොරොත්තු වෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නවා මේ කලමනාකරණය කියන එක ආර්ථික කලමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් පමණ නෙවෙයි. අපි දන්නවා මේ අපිට අපේ සමාජයක් යම් ආකාරයකින් සමබරව ඉස්සරහට යන්න නම් ප්‍රගතියක් ලබා ගන්න නම් මේ හැම අංශයක්ම ආවරණය වෙන පරිදි දැනුම මත පදනම් වූ, එහෙම නැත්නම් සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒ සඳහා අත් වශයෙන්ම දැනුම නිෂ්පාදනය කිරීම, සාක්ෂි නිෂ්පාදනය කිරීම විශ්වවිද්‍යාල ඇතුළත පරිශන ආයතනවල කාර්යභාරය. එතකොට ඒවා තෝරලා බේරලා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනයට වෙනම ආයතන පිළිවෙල. එතකොට මේ ආයතන සමුදාය ගත්තහම ලංකාවේ අපේ රාජ්‍යයක් තියෙන මේ ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ ආයතන ඉතාම වැදගත්. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේවා සියල්ල අපි අමතක කරලා මේක සම්පූර්ණ අපි සීමා කරා දේශපාලන ක්‍රියාවලියකට ආර්ථික ක්‍රියා. එතකොට සමාජය පිළිබඳ කාරණා අපි සම්පූර්ණයෙන්ම අමතක කරා. අපි අධ්‍යාපනය කියන එක ඉතාම වැදගත්. මොකද අත් වශයෙන්ම කියන අධ්‍යාපනය තවත් ප්‍රධාන තවත් පොඩි ප්‍රශ්නයක් විදිහට අපි ගන්න. ඒකම මිනිසුන්ට අවශ්‍ය කරන මූලික සේවාව අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් මම කියන්නේ මෙතන මෙන්න මේ මූලික කාරණා. අපි මේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය දැනුම මත පදනම් වී ඒවා පිළිබඳ අසල දැනුමක් ඇති ඒ සඳහා තියෙන ආයතන හරහා කරන්න අපි ලෑස්ති. එහෙම නැත්නම් අපි එදිනෙදා ඒ අපිට එන ප්‍රශ්නවලට අපි තනින් තනින් ගොනින් ගොනින් ප්‍රතිචාර දක්වන. මං හිතන්නේ අපේ රටේ මේ අර්බුදයට ප්‍රධානම හේතුව ඒක. දැන් අපි ගත්තොත් අපේ නිදහසෙන් පස්සේ අපි හොඳ ආරම්භයක් ගත්තා. අපි ජාතික ක්‍රම සම්පාදන මණ්ඩලයේ පිසු 1957. ඒක මේ ආර්ථික විද්‍යාඥයෝගේ පමණක් නෙවෙයි. ඉතින් මම මේ කියන්නේ මේ අපි සම්පූර්ණ ඒ මූලික මූලධර්ම වලට සම්පූර්ණ පටහැනියෝ කියපු සමාජයක් නේ. අපි සම්පූර්ණ ව්‍යවෘත්සාහගත තත්ත්වයට පත් වුණේ අපි බිඳ වැටෙන අත්වචම් කියන අපි අතර ශ්‍රම විභජනයක් තිබුණා. අනේ මේ ඒ සමාම හිතනවා අපි මම සමාජ විද්‍යාඥයෙක් වුණාට මම සමාජ විද්‍යාව පමණක් නෙවෙයි අපි සාල් පිටසක් ඉන්න සමාජ විද්‍යාවන් සම්බන්ධව විවිධ සමාජ විද්‍යාවන් පිළිබඳව කටයුතු කරන ඒ සියල්ලන් එකට එකතු වෙලා තමයි අද වශයෙන්ම කටයුතු කරන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ කාර්යභාරය අපි කරේ නැහැ. අපේ කාර්යභාරය කරන්න අපිට ඉන්නේ නැහැ. අපි පිළිතුරු ගත්ත ආයතන වලට අපි ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ. එතකොට අපි දන්නවා අපි ගත්ත සුවිශේෂ ආයතන වලට අපි සුවිශේෂ කාර්යයක් බවලා කියලා කරනවා නැහැ. ඉතින් මම හිතන්නේ අපිට මේ අර්බුදයේ අත් වශයෙන්ම සමස්තයක් වශයෙන් ඇති වුණු මේ සමාජ අර්බුදයක් කොටසක්. ඒක මම ඉතින් මම ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා දක්වන අදහස මොකක්ද කියන එක දැනගන්න කැමතියි. මම දැන් ප්‍රශ්නය අහුණා නම් කවුරු හරි මාචර් හෙට්ටිගේට ප්‍රතිචාර දක්වන්න කැමැත්තෙන් ඉන්නවා නම් මම ප්‍රතිචාරයක් දක්වන්න පිළිතුරක් විදියට නෙමෙයි අත්‍තරම ඔබතුමා ප්‍රශ්නේ මම හිතන මට තේරුම් ගිය විදිහට මේ අපේ රටේ පද්ධතිය දේශපාලනිකව අධිනිශ්චය වෙලා තියෙනවා. ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ඒක ඩවුන්ග්‍රේඩ් කරලා තියෙනවා, අවශ්‍රේණිගත කරලා තියෙනවා වගේ එකක් තමයි මට තේරුනේ. අත වශයෙන් මේක මම හිතන්නේ සමබර කරගන්න බොහෝ අවස්ථාවල අපට නොහැකි වී තිබෙනවා. අපේ රටේ දේශපාලනයේ නිතරම උඩට එන්න පටන් ගත්ත විවිධ අර්බුදත් එක්ක දැන් අපේ ත්‍රස්තවාදී කැරලිත් එක්කලා දේශපාලනයට එරෙහිව තමයි කැරල්ල සිද්ධ වුණේ. දේශපාලනයම තමයි ඒකට ප්‍රතිචාර දක්වන්නත් කටයුතු කළේ ආණ්ඩුව. එතකොට අන්න ඒ නිසා මේ ඒ අධිනිශ්චය ඒ ඕවර් ඩිටර්මිනේෂන් එක තාමත් තිබෙනවා. ඒක නිසා අපේ රටේ සිවිල් සමාජය, ඒ කියන්නේ සිවිල් සොසයිටි කියන එක
ප්‍රමාණවත් විදිහට වර්ධනය වෙලා නැහැ. ඒතර ප්‍රමාණවත් විදිහට වර්ධනය නොවුණු නිසා ඒකට දේශපාලනයට බලපෑම් කිරීමේ හැකියාව අඩු වෙලා තිබෙනවා. ඉතින් මේක ඇත්තටම ප්‍රශ්නයක්. දැන් බටහිර වගේ රටවල් වල සිවිල් සමාජය ශක්තිමත්. හැබැයි ඒ සිවිල් සමාජය කිසියම් කියන්නේ සබුද්ධික සිවිල් සමාජයක්. ඒතර ඔවුන්ට පුළුවන් දැන් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා වගේම සිවිල් සමාජයේ ආයත පුළුවන් ලොකු බලපෑමක් කරන්න ආර්ථික තීරණවල. හැබැයි අපේ රටේ ඒක සම්පූර්ණව ආණ්ඩුවට බාර දීලා පුරවැසියා අද ආණ්ඩුවෙන් ඉල්ලන තැනක තමයි ඉන්නේ. ඉතින් මේක මම හිතනවා වෙනස් වෙ යුතුයි. ඒක වෙනස් වෙන්න නම් අපි ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. එතන පුරවැසියා ආර්ථික වශයෙන් ශක්තිමත් වුණොත් විතරයි මේ කිකිලිත පිටරේද පළවෙනි එක කියන එක වගේ ප්‍රශ්නෙකුත් නැගෙන්න පුළුවන්. නමුත් ආර්ථික වශයෙන් ශක්තිමත් වුණොත් විතරයි පුරවැසියාට පුළුවන් වෙන්නේ ඉන්ෆ්ලුවන්ස් කරන්න. 2015 මහින්ද රාජපක්ෂ පරාජය වෙන්නේ ඔහු විසින්ම නිර්මාණය කරපු ආර්ථිකය නිසා. ශක්තිමත් වෙච්ච පුරවැසියා අලුත් අපේක්ෂාවන් ඉල්ලන්න පටන් ගත්තා. ඒ අපේක්ෂාවන්ට ඩිලිවර් කරන්න බැරි වෙච්ච නිසා මහින්ද රාජපක්ෂ පරාජය වුණා. සෙන් කතාවක තිබෙනවා සෙන් යෝගිවරයේ තමන්ගේ 이르දි බලය පාවිච්චි කරලා කොටියක් මවනවා. ඒ කොටිය විසින්ම ඒ විසුන් වහන්සේව මරාගෙන කනවා ඒ අවස්ථාවේ. අනේ එහෙම දෙයක් තමයි සිද්ධ වුණේ. ඒක නිසා අපි නිතරම මේ මෙතන හැබැයි සංවාදයේ තිබෙන සිවිල් සමාජයේ නිතරම ශක්තිමත් වුණොත් ඒක අරාජිකත්වයකට යන්න පුළුවන්. ඒක පාලනයකට කියලා තිබෙන්නේ නැතිනම්. ඒක නිසා මේක කොතනද අපි රෙගියුලේට් කරගෙන තියාගන්නේ කියන එක අපි සාකච්ඡා කළ යුතුයි. බඳුලත් අදහසක් මෙතන වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. අලුවෙනි එක තමයි දැන් අපි මේ මූණ දෙන ආර්ථික ආර්ථිකයේ උදෙක් ආර්ථික ආර්ථිකයක් නෙමෙයි කාලයක් පුරා මේ රටේ තිබිච්ච ආණ්ඩුකරණය පිළිබඳ ප්‍රශ්නය. ආණ්ඩුකරණය කියන්නේ ප්‍රතිපත්ති හැදීම සඳහා අපි තෝරාපත් කරා ගන්නා මහජන නියෝජිතයෝ කවුද? ඒ තෝරාපත් කරගන්න ක්‍රමය දැන් සෞදරයෙකුවත් අපට කැඳවීමේ පරි. එවැනි දේවල් අපිට තිබුණේ නැහැ. අපේ ආණ්ඩුකරණයේ කියන එක බොහෝදුරට විශේෂ නිදර්ශන සහකාරයෙන් පස්සේ විදායක එක පුද්ගලයෙක් ආධිපත්‍ය මත ගැටගැහුණු විවස්ථාදායක සම්පූර්ණ විදායක මත යටපත් කළ ආණ්ඩුකරණයක් තියෙන ඒ ප්‍රතිසංස්කරණය වෙනස් කිරීම ප්‍රතිසංස්කරණයට නොයෙකුත් යෝජනා තිබුණත් ඒවා සිද්ධ වුණේ නැහැ. දෙවනි කාරණේ ඔබතුමා කිව්වේ රටේ විද්වතුන් සහභාගී කරගෙන මේ කටයුත්ත කිරීම. මම මගේ කතාව කෙටියෙන් මං කිව්වා අපි කල්පනා කරනවා මේ රටේ ඉදිරි සංවර්ධනය. මම ඉතන සංවර්ධනය කියන්නේ හිතේ භෞතික සංවර්ධනය පමණක් නෙමෙයි මානව සංවර්ධනයත් එක්ක ජාතික භෞතික සැලැස්ම. ඒ ජාතික භෞතික සැලැස්ම සකස් කළ යුත්තේ රටේ දේශපාලඥයම නෙමෙයි රටේ විවිධ විෂයානුබද්ධ ඒ විද්‍යාර්ථී විශ්වවිද්‍යාලෙ වෙන්න පුළුවන් වෙනත් ආයතනවල වෙන්න පුළුවන් ප්‍රතිපති ඒ විෂයානුක සමහරට සිවිල් සංවිධානවල වැඩ කරන අය වෙන්න පුළුවන් සමහර පුද්ගලයෝ වෙන පරිසර වේදීන් වගේ අය. ඒතර මේ අය සම්බන්ධ කරගෙන ජාතික භෞතික සැලැස්මකට අනුව මේ රටේ සංවර්ධන උපායමාල හා සංවර්ධන ව්‍යාපෘති තීරණය කිරීම කළ යුතුයි. අපි පක්ෂයක් විදිහට යෝජනා කරනවා ජාතික භෞතික සම එක සාමාන්‍යයෙන් අවුරුදු 10කට සැරයක්වත් යාවත් කාලීන කලින් ඒ සැලැස්ම විවස්ථාවේ අනුලංගනීය කොටසක් බවට පත් කළ යුතුයි. ඒ අනුව මම හිතන්නේ රටේ ජනගහනය තියෙන ප්‍රවණතා පාරිසරික වෙනස් වීම මොකද අපිට ගෝලීය පාරිසරික බලපෑම තලින්ම තියෙන එවැනි ඒ වගේම ලෝකීය වෙනත් ආර්ථික ප්‍රවණතා එක මේ සැලස්ම කොහොමද හදාගන්නේ කියලා මම හිතන්නේ එවැනි සැලස්ම අද අනිවාර්යයි. දැන් එවැනි සැලස්මක් අනුව ඒක උත්සාහයක් කළා අපි ජපාන ආණ්ඩුව තුළ විශේෂයෙන් මහනගර අමාත්‍යංශයත් එක්ක නමුත් ඒකට විවිධ දේශපාලන විවේචනය දුන්නා සාමත් يعني පටු ඕනේ වැඩපිළිවෙලක් ව්‍යාප්ත කළ යුතුයි කියන එක ඔබතුමා කියන අදහස මම පිළිගන්නවා.